SLT අලුත් මෙගා ලයින් කනෙක්ෂන් වලට 50% ක දීමන. තවත් ඔෆර් ගැන දැනගන්න 1212 අමතන්න. අද 2019 අප්‍රේල් 8 සඳුදා සිරස්තල බාතර බෙලියත්ත දුම්රිය මංගල ගමන ආරම්භයි. ජල විදුලිය 10%ට බසින් විදුලි අර්බුදය විසඳා ගැනීමට මෙගාවොට් 500ක් පෞද්ගලික අංශයෙන් අපි මෙගාවොට් 500ක් අපි එකතු කරනවා අපේ ජෙනරේෂන්. ලසන්තගේ දියණිය ගෝඨාභයට ඇමරිකාවේදී නඩු පවරයි. කිසිදු නොතීසියක් නැතැයි ගෝඨාභය කියයි. තමා වරදක් කර ඇත්නම් විවර්ෂණයක් සිදු කර දඩුවම් දෙන්නයි බද්දුල අල්ලස් කොමිසමෙන් ඉල්ලයි. වැරදිනම් අපිට නඩු පවරන එල්ලනවා නම් එල්ලනේ. එහෙම නැත්නම් අපිව නිදෝෂ කරලා නිදහස් කරන්න ඕනේ. From Other Derana. This is Other Derana Late Night Prime. Live from Studio 24 in Colombo. අයබෝවන්, අද පළමු පුවත මාතර සිට බෙලියත් දක්වා දීර්ඝ කෙරුණු දුම්රිය මාර්ගයේ මංගල දුම්රිය ගමන වෙතයි. බ්‍රිතාන්‍යයන් කොළඹ සිට ගාල දක්වා ඉදි කළ දකුණු දිග දුම්රිය මාර්ගය පසුව මාතර දක්වා දීර්ඝ කෙරුණු අතර එය කතරගම දක්වා ඉදි කිරීමට අපේක්ෂිතයි. එම සැලැස්මේ දෙවන අදියර ලෙස වැඩ අවසන් කෙරුණු මාතර බෙලියත් කොටසේ මංගල දුම්රිය දහවනය අද සිදු කෙරුණා. මාතර සිට බෙලියත්ත දක්වා දිවෙන නව දුම්රිය මාර්ගයේ ඉදිකෙරුණේ චයිනා නැෂනල් ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කෝපරේෂන් සමගම මෙරට ප්‍රවාහන අමාත්‍යාංශයේ සමග 2010 වසරේදී එළැඹි වාණිජ කිවිසුමකට අනුවයි. චීන එක්සිම් බැංකුව ඊට ණය සපයනු ලැබූ අතර වසර 3ක් තුළ එහි ඉදිකිරීම අවසන් කෙරුණා. ඒ අනුව මාතර බෙලියත්ත දුම්රිය මාර්ගයේ මංගල දුම්රිය දහවනය අද සිදු කෙරුණේ ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍ය මංගල සමරවීර, රාජ අමාත්‍ය දිලිප් වේදාරච්චි, රාජ අමාත්‍ය අශෝක් අබේසිංහ සහ චමල් රාජපක්ෂ, නිමල් සිරිපාලද සිල්වා සහ මහින්ද අමරවීර යන මන්ත්‍රීවරුන් වෙත ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ප්‍රථමයෙන්ම සිදු කෙරුණා. අද දින සිට මෙම දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය සිදුවනවා. ඉතින් මෙම දුම්රිය මාර්ගයේ ප්‍රථම මංගල දුම්රිය ගමන මාතර සිට බෙලියත්ත දක්වා මෙලෙසින් ගමන් ආරම්භ කරනවා. මැදිරි 8කින් යුත් S12 වර්ගයේ වායු සමනය කළ දුම්රියක් අද දින මංගල දහවණයට එක් කර තිබූ අතර එයට පැයට කිලෝමීටර් 120ක වේගයෙන් දහවණය කළ හැකිවීම විශේෂත්වයක්. හේතුවෙන් එම දුම්රියට මාතර සිට බෙලියත්ත දක්වා ගමන් කිරීමට ගතවන්නේ මිනිත්තු 20ක පමණ කාලයක්. ඒ අතරතුර දුම්රිය පොළ 6කදී දුම්රිය නවත්වනු ලබනවා. දුම්රිය 7ක් බෙලියත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන අතර ඉන් දුම්රිය 4ක් මරදාන දක්වාත්, දුම්රිය 2ක් යාපනය සහ වවුනියාව දක්වාත්, එක් දුම්රියක් ගාල්ල දක්වාත් ගමන් ගැනීමට නියමිතයි. මංගල දුම්රියෙන් පැමිණි පිරිස බෙලියත්ත දුම්රිය ස්ථානය වෙත ළඟාවීමෙන් පසු එම දුම්රිය ස්ථානයේ එලිමහන් පරිශ්‍රයේදී ප්‍රධාන උත්සවය පැවැත්වුණා. හම්බන්තොට දුම්රිය මාර්ග වැඩ ආරම්භ කරන්න අපි වැඩපිළිවෙල සකස් කරනවා. ඉන්පසු එතනින් පස්සේ තමයි කතරගමට තියෙන්නේ. අපි අනිවාර්යයෙන්ම මේ වසර තුල මත්තල ගුවන්තොට බල ගුවන් යානා එන ගුවන්තොට බල බවට පත් කරනවා. ඒක අනිවාර්යයෙන්ම කරනවා. අපි ස්තුතිවන්ත වෙනවා පසුගිය රජයට මත්තල ගුවන්තොට බල හදලා දැන් ඒ ක්‍රියාත්මක කිරීම සඳහා අපිට අවස්ථාව ලබා දීම පිළිබඳව. මා බාර ගන්නකොට මේ ව්‍යාපෘතිය 117යි කටයුතු වෙලා තිබුණේ. මම මේක බාර දෙනකොට 197 දක්වා මේ ව්‍යාපෘතිය අවසන් කරලා රජයෙන් එළියට එන්නට ලැබීම ගැන මම සතුටු වෙනවා. මුල් සැලැස්ම තිබුණේ කතරගමට මේ දුම්රිය මාර්ගය හදන්න. ඒ වැඩ කටයුත්ත ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න ඔබතුමා කටයුතු කරන්න අපි විරුද්ධ පක්ෂයේ ඉඳගෙන ඒ සඳහා ලබා දෙන්න පුළුවන් ඉහළම දායකත්වය සහයෝගය අපි ලබා දෙනවා. මේ අවස්ථාවට ඇමතිතුමාත් නියෝජ්‍ය ඇමතිතුමාත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට ආරාධනා කරා. මට ආරාධනා කරා. වෙනත් කටයුතු බාරගෙන උත්සව බාරගැනීම නිසා එතුමාට සහභාගි වෙන්න බැරිුණත් එතුමාගේ ආශිර්වාදය සතුට ඇමතිතුමාටත් නියෝජ්‍ය ඇමතිතුමාටත් පළ කරා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මහින්ද පරිවර්තනවත් එනවනේ.
මැයි 7 වෙනිදා පාර්ලිමේන්තුව පටන් ගන්න වෙලාවේ බෙලියත්ෙන් නැගලා මරදානෙන් බහින්න මේ දුම්රිය යන්ට අපට අවස්ථාව සැලසේවා කියලා. මාත මේ උත්සවයේ විශාලම සන්තෝෂය තියෙන්නේ මෙතන පක්ෂ දේශපාලනයක් නැතුව ගමක සංවර්ධන වැඩපිළිවෙල වෙනුවෙන් අපි හැමදෙනාම අත්වල් බැඳගෙන ඉන්නේ. මම හිතන්නේ හම්බන්තොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරනවා, පොහොට්ටුව නියෝජනය කරනවා, එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරනවා, මේ සියලු දෙනාම එක තැනකට ඇවිල්ලා හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ගමේ සංවර්ධනය කරන්න. මට තියෙන්නේ පොඩි වැඩ ටිකක් විතරයි. මම ගරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාගෙනුත් ඇහුවා. ඒ දෙපළම මට කිව්වා තාමත් ඉක්මනින් බෙලියත්තේ ඉඳලා හම්බන්තොටටත් හම්බන්තොට ඉඳලා කතරගමටත් මේ දුම්රිය මාර්ගය සංවර්ධනය කරන්න ඉක්මනට කටයුතු කරන්න කියලා. මේ අතර අද මෙම දුම්රිය දහවනේ ආරම්භ කිරීමේ උත්සවයේ ආරම්භ කරන අවස්ථාවේ බෙලියත්ත දුම්රිය ස්ථානයේ නව සමරු පලකයේ අසල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් විරෝධතාවයේ නිරතව සිටි අතර එතැනට පැමිණි පිරිසක් සහ ඔවුන් අතර බහින් බස්වීමක් ඇති වුණා. පසුවය මෙලෙස ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග ගියා. කෙසේ වෙතත් පොලිසියේ මැදිහත්වීමෙන් එය සමතයකට පත් කෙරුණා. විදුලි කප්පාදුව අවසන් කරමින් පවතින විදුලි අර්බුදය විසඳා ගැනීමට මෙගාවොට් 500ක විදුලි ධාරිතාවක් පෞද්ගලික අංශින් මිලදී ගැනීමට තීරණය කළ බව විදුලි බල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා අද අනාවරණය කළා. අද අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති හමුවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ දෛනික විදුලි අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ඉදිරියේදී ජල විදුලි උත්පාදනය කෙරෙහි දැඩි බලාපොරොත්තු නොතබන බවයි. දිවයිනේ ප්‍රදේශ රැස්සක මේ වන විට දැඩි වියලි කාලගුණික තත්ත්වයක් ක්‍රියාත්මකව ඇති අතර අද දිනේ හිරු මුදුන්ව පැවතියේ ජායල, ගනේමුල්ල, අඟුරුවැල්ල, දඹගොල්ල, අබන්පෝරුව සහ කොටගොඩ යන ප්‍රදේශවලටයි. මෙම වැසි රහිත වියලි කාලගුණයේ හමුවේ මේ වන විට ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල ධාරිතාව ශීඝ්‍රයෙන් පහත බැස ඇති අතර සාමාන්‍යයෙන් මෙරට සැපයුමෙන් 30%ක්ව පැවති ජල විදුලි උත්පාදනය 16.7 දක්වා පහළ බැස තිබෙනවා. මෙගාවොට් 2600ක දෛනික විදුලි අවශ්‍යතාවෙන් මෙගාවොට් 300ක පමණ හිඟයක් රට තුල මතු ඇත්තේ ඒ අනුවයි. මෙවැනි පසුබිමක එම හිඟය පියවාගෙන විදුලි කප්පාදුව අවසන් කර ගැනීම සඳහා මෙගාවොට් 500ක විදුලි ධාරිතාවක් පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය රවි කරුණානායක මහතා සඳහන් කළා. විදුලි බල මණ්ඩලයේ නිෂ්පාදනය කරන ඒකකට වැඩිය අඩුවෙන් තමයි අපි ගන්නේ පුද්ගලික අංශය. අපි මෙගාවොට් 500ක් අපි එකතු කරනවා අපේ ජෙනරේෂන්. අද ගන්නවා රුපියල් 25ත් 26ත් අතර. හැබැයි අපේ විදුලි බල මණ්ඩලයේ නිෂ්පාදනය කරන්න සාමාන්‍යයෙන් ඒකකයකට අපේ කැලණි 30 යනවා රුපියල් 37ක් 39. මේක තව ඉදිරියට යනවා LNG වලින් ගේන්න පුළුවන් අවස්ථාවක් ඇති වෙනවා. මේක අඩු වෙනවා රුපියල් 21ට විතර. ඒ වගේම වෙසක් වලට කිසි ප්‍රශ්නයක් නැහැ. මීට පෙර තිබ්බ අවුරුදු වලට වැඩිය හොඳ ඕන තරම් තොරන් ඇති කරන්න පුළුවන්. අපි ඒකට අකණ්ඩ විදුලියේ සැපයුමක් ඇති කළ දෙන්න. නෑ කිසිසේත්ම වැඩි කරන්න ඉඩ දෙන්නේ නැහැ. පුළුවන් නම් 2021 වෙනකොට අඩු කරනවා. ප්‍රබල අපරාධ කල්ලි සමාජික මාකඳුරේ මදුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවටගත් තවත් පුද්ගලයින් දෙදෙනෙකු අද මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරයට පත් වුණා. ඉන් එක් අයකු මෙවර විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවටගෙන කොළඹ අපරාධ කොට්ටාසය වෙත බහර දී ඇති අතර අනෙක් පුද්ගලයාගෙන් මෙවර විටත් ප්‍රශ්න කිරීම සිදුවනවා. මකඳුරේ මදුෂ් සමග ඩුබාහිදී අත්අඩංගුවටගෙන මෙරටට පිටුහල් කෙරුණු 37 මොහමඩ් මුෆාර්, මොහමඩ් ජබීර් සහ 37 මොහමඩ් නසීම්, මොහමඩ් ෆයිසාර් යන දෙදෙනා අද දින ශ්‍රී ලංකන් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණා. මාලිගාවත්ත සහ මරදාන ප්‍රදේශවල පදිංචිකරුවන් වන ඔවුන් දෙදෙනා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් එහිදී සිය බහරයට ගෙන තිබෙනවා. පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහජාතක බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන් වෙත වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔවුන්ව බහර දෙනු ලැබුවා. අද පස්වරුව දක්වාම සිදු කෙරුණු ප්‍රශ්න කිරීමවලින් අනතුරුව මොහොමඩ් නසීම්, මොහොමඩ් ෆයිසාර් නැමැත්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවටගෙන කොළඹ අපරාධ කොට්ටාසය වෙත බහර දෙනු ලැබුවා.
නාගපුරයේ මදුෂ් සමග ඩුබායිහිදී පැවති සාදයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව දැනට මෙරටට පිටුවහල් කර ඇති පුද්ගලයන් ගණන 15. මේ අතර පාතාල නායක මාකඳුරේ මදුෂ් විසින් තමන්ව මෙරටට පිටුවහල් නොකරන ලෙස ඉල්ලා ඩුබායි බලධාරීන්ගෙන් කළ අභියාචනය පිළිබඳ තීන්දුව එළඹෙන 18 වෙනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව වාර්තා වනවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ තවත් චෝදනාවකට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමරිකානු අධිකරණයේ නඩු පවර ඇති බව ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය නැමැති රාජ්‍ය නුවණ සංවිධානය පවසනවා. කෙසේ වෙතත් ඇමරිකානු අධිකරණයකින් කිසිදු නොතීසියක් මෙතෙක් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බහර දී නොමැති බව ඔහුගේ ප්‍රකාශකයෙකු අද දෙරණට සඳහන් කළා. ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය නැමැති රාජ්‍ය නවන සංවිධානයක් විසින් අද දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ එම සංවිධානයේ සහ ඇමරිකානු නීති ආයතනයක් එක්ව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කැලිෆෝනියා අධිකරණයක සිවිල් නඩුවක් පැවරීමට පියවරගෙන ඇති බවයි. මෙරටදී වදහිංසාවට ලක්ව දිවි ගලවා ගත් අයෙක් ලෙස තමන් හඳුන්වා දෙන දෙමළ ජාතික රෝයි සමදනම් නැමැත්තා වෙනුවෙන් මෙම නඩුව පවරා ඇති බවද රාජ්‍ය නවන සංවිධානය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන්. කැනඩියානු ජාතිකයෙක් වන රොයි සමාදනම් නැමැත්තා 2007 වසරේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පැවති කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකයේ බහරේ තබාගෙන ශාරීරිකව සහ මානසිකව වදහිංසා පැමිණවීමෙන් පසුව 2010 මුදවා හැරීමට පෙර බලෙන් ලියවිල්ලකට අත්සන් ලබාගෙන ඇති බවට නඩුව පවර ඇති රාජ්‍ය නොවන සංවිධානය චෝදනා කරනවා. නඩුවට අදාළ නොතීසිය ඉරිදා රාත්‍රියේ කැලිෆෝනියාවේ ට්‍රේඩර් ජෝස් වෙළඳ සැලක රථගාලයේදී නිල වශයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට බහර දුන් බවත් ඒ සමගම මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව තවත් සංවිධානයක් පවර ඇති නඩුවක නොතීසියක්ද ගෝඨාභය රාජපක්ෂ මහතාට බහර දුන් බවත් එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කර ගත යුතු ඇති බවත් ඔහුව මේ චෝදනා සම්බන්ධයෙන් වගකිව යුත්තේ කිරීම සඳහා ඇති අවසන් අවස්ථාව මෙවන බවත් ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය නැමැති රාජ්‍ය නවන සංවිධානය මෙම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට ඇමරිකාවේ රැඳී සිටින අතර අප පළවන වාර්තා සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රකාශකයෙකුගෙන් විමසීමක් කළා. එහිදීම ප්‍රකාශකයා අද දෙරණට සඳහන් කළේ ඇමරිකානු අධිකරණයකින් නොතීසි බහර දී ඇති බවට පළවන වාර්තා හිටපු ආරක්ෂක ලේකම්වරයා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ වන විට රැඳී සිටින්නේ කැලිෆෝනියා ප්‍රාන්තයේ නොව ඇමරිකාවේ වෙනත් ප්‍රාන්තයක බවද ඔහුගේ ප්‍රකාශකයා සඳහන් කළා. ඔහු වැඩිදුරටත් පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මස 12 වෙනිදා යළි ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි. මේ අතර හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව කැලිෆෝනියා අධිකරණයක නඩු පවර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අද විවිධ පාර්ශ්ව අදහස් පළ කළා. අද අලවෙනවා පොතක්. ඒකෙන් කියවෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අහිංසා වික්‍රමතුංග විසින් ඇමරිකාවේ නඩුවක් ගොනු කරලා තිබෙනවා කියලා තමාගේ පියා මරා දැමීමට වන්දි ලබා දෙන්න කියලා ගෝඨාභය රාජපක්ෂගේ. දැන් අවුරුදු 12ක් විතර කාලයකට පසුව මේ අහිංසා වික්‍රමතුංග දියණිය මේ කාලය ඇතුළත ලංකාවේ කිසිම පොලිසියකට පැමිණිල්ලක් කරලා නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමයි තමන්ගේ තාත්තව ඝාතනය කළේ. ලංකාවේ අධිකරණයක කිසිම නඩුවක ගෝඨාභය රාජපක්ෂ මහතා සැකකරුවෙක් කරලා නැහැ. අපි දන්න තොරතුරු අනුව ලසන්ත වික්‍රමතුංග මහතාගේ සහෝදරය හරි වගකීමක් ඇතුව කියනවා එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සිලයේ ප්‍රධානියාට නවපිල්ලේට පැමිණිලි කරලා තිබෙනවා මගේ සහෝදරයා ලසන්තව මැරුවේ හමුදාපති සරත් ෆොන්සේකා කියලා. ඒ අනුව කිසිදු සාක්ෂියක් නැතුව අපරාධ නඩු කටයුත්තක් ගෝඨාභය රාජපක්ෂ මහතාට පවරන්නේ නැතුව ඒ සඳහා තරම් ඉඩ කඩ තිබියදී එතුමාගේ වන්දි ඉල්ලලා එතුමා එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණයට ලංකාවේ ඉදිරිපත් වීමට අවශ්‍ය කරන ඇමරිකානු පුරවැසිභාවයේ අහෝසි කිරීම වළක්වන්න අහිංසා වික්‍රමතුංගල හෝ දෙමළ ඩයස්පෝරාව හෝ එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහල හෝ බලාපොරොත්තු වෙනවා නම් ඒක විහිළුවක් විතරයි හිතලුවක් විතරයි කියන එකයි කියන්නේ. නීති කටයුත්තක් සිද්ධ වුණොත් ඒක අවසන් වෙනකම් ඔවුන් ඒක අවස්ථාව ලබා දෙන්නේ නැහැ නේද? නඩුවක් දාපු පමණින්ම පුරවැසිභාවයේ ඉවත් කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන නීතියක් හෝ සම්ප්‍රදායක් ලෝකේ කොහෙවත් නැහැ. ඔය සියල්ලම යට ඉන්නේ මේ යහපාලන ආණ්ඩුව. මට පේන්නේ දැන් ලංකාවෙන් කරගන්න බැරි ඇමරිකාවෙන් කරගන්න හදනවද කොයි?
තමා වරදක් කරත්නම් වහා විමර්ශනයක් සිදු කර දඬුවම් ලබා දෙන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී වන්තුර ගුණවර්ධන මහතා අද අල්ලස් හෝ දූෂණ කොමිසමින් ඉල්ලීමක් කළා. ඒ පන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා අධ්‍යාපන අමාත්‍ය ධූරයේ දරමින් සිටියේදී මහින්දෝදිය විද්‍යාගාර ව්‍යාපෘතිය හරහා අල්ලස් ලබාගත් බවට ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා 2015 වසරේදී එම කොමිස මහමුවේ කළ චෝදනා විමර්ශනයේ ප්‍රගතිය ස්වාබැලීමට එහි පැමිණි අවස්ථාවේ විමසා බැලුවාම 2015 ඉඳන් අද වන විට සියලු පරීක්ෂණ අවසන් කළා තියෙනවා කිව්වා. මේක ඉතාම ඉක්මනින් මේ පිළිබඳ විනිශ්චය කරලා ඉවරලා සාධාරණ කාලයක් තුළ අපි වැරදිනම් අපිට නඩු පවරන එල්ලනවා නම් එල්ලන එක ඉවර කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිව නිදෝෂ් කරලා නිදාස් කරන්න ඕනේ. එහෙම කරේ නැත්නම් නිශ්චිත සාධාරණ කාලයක් තුළ මම දැන් ලිඛිත ඉල්ලීමක් කරනවා. ඒ තුළ විනිශ්චයක් ලබා දෙන්නේ නැත්නම් මම ඇවිල්ලා මෙතන අල්ලස්සා දූෂණ කොමිසම ඉදිරිපිට මන්ත්‍රීකම් තිබුණත් නැතත් මේ මට යුක්ති ඉෂ්ට වෙන තෙක් ලෝකෙට පේන්න මම මෙතන අකණ්ඩ උපවාසයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. තවත් පුවත් කිහිපයක් දැන් කෙටියෙන්. ප්‍රවීණ සංගීතඥ එච්.එම්. ජයවර්ධන මහතා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී අද උදැසන අභාව ප්‍රාප්ත වුණා. අභාව ප්‍රාප්ත ගායන ශිල්පිනී මාලිනී බුලත්සිංහල මහත්මියගේ ස්වාමි පුරුෂයා මෙන්ම ගායන ශිල්පී කසුන් කල්හාර මහතාගේ පියාණන් වන එච්.එම්. ජයවර්ධන මහතා මෙයන් විට 69 වැනි වියෙහි පසු වුණා. රජමැදුරක ඉපදී සිටියා නම් තනිවෙන්න ඉඩ දෙන්න සිහිනේකි ඔබ වාසනාවේවා. කිරුළ මුතුලිහි පුරපෝය හඳට ඔබම ආදරය කළ බව සහ ප්‍රේමයේ විල්තරය ඇතුළු ගීත රැසකට ඒ මහතා සංගීතයෙන් දායක වී තිබෙනවා. වසර 6-6ට ශ්‍රේණිගත උසස්වීම් ලබා දීම, උපාධිධාරීන් සඳහා වෘත්තීමේ වැටුප්තලයක් ලබා දීම, සෞඛ්‍ය පරිපාලන සේවාව ස්ථාපිත කිරීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කරගනිමින් හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති අද පැය 25ක දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා. වර්ජනය හෙට උදෑසන 8ට අවසන් වීමට නියමිතයි. අද පස්වරුවේ පොරමඩල යටිගලලූ ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි සහ 12 හැවිරිදි සොයරියන් දෙදෙනෙකු පහළවල කුඹුරමා ඔයේ දිය නෑමට ගොස් සැඩපහරට හසු වීමිය ගොස් තිබෙනවා. ඔවුන්ගේ දේහයන් අද සවස සොයා ගැනුණා. බලපිටිය පාතේගම යෝගාශ්‍රම විහාරස්ථානයේ තැන්පත් කර ඇති ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ඉහළ ධාතු මන්දිරයේ සිට පහළ ධාතු මන්දිරය වෙත වැඩමවීමේ පුණ්‍යෝත්සවය පසුගියදා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. දිවයිනට විපත් බලපැවැත්වෙන අවස්ථාවන්හිදී මේ සිදු කරන බවත් බලපෑ ඇති දැඩි නියන්ත්‍රණයේ මගහරවා ගැනීම අරමුණු කර ගනිමින් මෙම කටයුත්ත සිදු කළ බව විහාරාධිපති හිමියන් සඳහන් කළා. නව ආලෝකකරණ පද්ධතියක් ස්ථාපනය කරන ලද රත්නපුර මහනගර සභාවේ නාගරික ක්‍රීඩාංගණය සහ නවීකරණය කළ නගර ශාලාව පසුගිය දා විවෘත කෙරුණා. ඒ රත්නපුර මහනගර සභාවේ නගරාධිපති ටිරෝන් අත්තනායක මහතාගේ මූලිකත්වයෙන් රත්නපුර තරුණ බෞද්ධ සංගමයේ සංවිධානය කළ ගැබිනි මව්වරුන්ට පෝෂණ මලු සහ උපකරණ බෙදා දීමේ වැඩසටහනක් ඊයේ සබරගමුව මහසමන් දේවාලයේදී පැවැත්තුණා. රත්නපුර සහ නිවිතිගල ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වලින් තෝරාගත් ගැබිනි මව්වරුන් 50 දෙනෙකු වෙනුවෙන් මෙහිදී රුපියල් 5000ක් වටිනා පෝෂණ මලු සහ උපකරණ කට්ටල බෙදා දුන්නා. ව්‍යාපාරික පුවත් සමගින් 20@10 විශේෂාංගය දැන්. ටැක්සිලුවේ පෙරලියක් ඇති කරමින් පාරිභෝගික ජනතාවට මෙන්ම වාහන හිමියන්ටද ප්‍රතිලාභ රැසක් ලබා දෙමින් සියලුම වාහන ගැටලුවට විසඳුම් ලබා දෙන කැබූ ටැක්සි සේවාව ළඟදීම එළිදැක්වීමට නියමිතයි. කැබූ ටැක්සි සේවාව තුළින් ජනතාවට සැඟවුණු ගාස්තු කිසිවක් නොමැති අතර සාමාන්‍ය කැබ් සේවාවකට වඩා අඩු ගාස්තු හඳුන්වා දී ඇතැයි කැබූ හොල්ඩින්හි කළමනාකරණ අධ්‍යක්ෂ රොෂාන් හසීම් මහතා පැවසුවා. ඒ ව්‍යාපාරික පුවතත් සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවටපත් වෙනවා. මීළඟට ඔබට එක්විය හැකි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කන්ත මහතා සහභාගී වන 360 සජීවී වැඩසටහන සමගින් සුබ රාත්‍රියක්.